සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ ITN රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. මම ශ්‍රීහාන් කනිෂ්කාර්ය සිංහ. මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. ජනතාවට සින්නක්කර ඔප්පු ලබා දීම කිසිදු බලවේගයක් හමුවේ නවත්වන්නේ නැහැ. අගමැති කියයි. විනාකිරි මුවාවෙන් රාහෙදු අලුත්ගම තිත්පොළ දශක 3ක් පිරුණු මංගල ගමන සුදුසුකම් සපුරන සැමට සමෘද්ධිය ඉරානය න්‍යෂ්ටික ගිවිසුම කඩ කරයි මොරගහකන්ද කළුගඟ බහුකාර්ය ව්‍යාපෘතියට සම්බන්ධ සෙසු වාරි ව්‍යාපෘතිද කඩිනම් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ නිලධාරීන් වෙත උපදෙස් දී තිබෙනවා. වයඹ ඇල මිනිපේ ඇල මෙන්ම ඉහළ ඇලහැර ඇල මේ වන විට සංවර්ධනය කෙරෙමින් තිබෙනවා. වයඹ ඇල මගින් වයඹ පළාත තුල වැව් 303කට පමණ ජලය සැපීම සිදු කෙරෙනවා. ඉහළ ඇලහැර ව්‍යාපෘති යටතේද අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාචාදුව වැව, තිසා වැව, හුරුළු වැව ඇතුළු වැව් 1600කට පමණ දියවර සැපේනවා. කළුගඟ ජලාශයේ ජලය පිරවීමේ කටයුතුද මේ වන විට අවසන් අදියරේ පවතින බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කරන්නේ. ජලාශය ඉදිකිරීමෙන් බලපෑමට ලක් ගම්මාන 24ක පවුල් 3000කගේ කෘෂිකාර්මික කටයුතු සඳහා ඉදිකළ වාරි පද්ධතිය වෙනුවෙන් ජලය මුදා හැරීමද කඩිනමින් ආරම්භ කිරීමට නියමිතයි. මේ අතර මොරගහ කන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම වෙනුවෙන් කැප වූ පිරිස සඳහා ප්‍රශස්ත සේවා ඇගයීම් සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මොරගහ කන්ද ජලාශ පරිශ්‍රයේදී හෙට සිදු කෙරෙනවා. වත්මන් රජය ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට කටයුතු කරද්දී ඇතම් සංවිධාන ඊට එරෙහි වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඊට විරුද්ධව මහමගට බැස උද්ඝෝෂණ පවත්වා හෝ ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට කටයුතු කරන බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ. අම්පාරේ පැවති උත්සවයකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අම්පාර උහන කෘෂිකාර්මික නිෂ්පාදන සැකසුම් අධිකලාපය සඳහා මුල්ගල තැබීම අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අම්පාරේ පැවති ඉඩම් ඔප්පු දසලක්ෂයක් ලබා දීමේ ජාතික වැඩසටහනට අග්‍රාමාත්‍යවරයා එක් වූයේ ඉන් අනතුරුවයි. සෑම පවුලකටම ඉඩමක අයිතිය ලබා දීමේ අරමුණින් මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මකයි. අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාව වෙත සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීම මෙහිදී අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. එෙහිදී අදහස් දක්වූ අග්‍රාමාත්‍යවරයා 2002 මං ඉල්ලීමක් කළා කැමති වුණාම මේ රට අපිට හාල් වලින් ස්වයං පෝෂිත කරලා දෙන්න කියලා. ඔබ මේ රට හාල් වලින් ස්වයං පෝෂිත කරලා දුන්නා. ඒත් මේ වැඩ කරන ඔබට කාටවත් සින්නක්කර අයිතියක් නැහැ. වැඩ කරන්න හොඳයි රටට විදේශ විනිමය ගේන්න. ඒ තමන් හොඳ නැහැ සින්නක්කර අයිතියක් ලබා දෙන්න. ඒ නිසා පනතක් සකස් කරගත්තා. ඉඩම් විශේෂ විධි විධාන පනත. ඒ කෙටුම් පතෙන් අවුරුදු 10කට වඩා හිටපු අයට සින්නක්කර අයිතිය ලැබෙනවා. මේ හැම එක්කෙනාටම සින්නක්කර අයිතිය ලැබෙන වැඩසටහනක් තියෙනවා. දැන් ඔය කෙටුම් පත සකස් කළා කැබිනට් එකෙන් අනුමත කරන්න මම හිතන්නේ අමතුම අවුරුදු 2ක් ගියා. එක එක බලවේගයකට විරුද්ධ වුණා. දැන් සංවිධාන දෙකක් දැන් ගිහින් තියෙනවා මේ රටේ ඔබට සින්නක්කර අයිතිය දෙන්න එපා කියලා. මේ බලන්න විශාල සටනක් කරා මේව නවත්තන්න. ඉඩම් අයිතිය ඔබේ හිමිකම. ඒක ඒ කාලේ ඉඳන් DSN නායක මැතිතුමා ඉඩම් දෙන්න පටන් ගත්තේ. ජයජාජ ජනාධිපතිතුමා මහවැලිය පටන් ගත්තේ. ප්‍රේමදාස ජනාධිපතිතුමා උදාගම් පටන් ගත්තේ. ඉඩම් දෙන්න. ඔබට සම්පූර්ණ අයිතිය ඇතුව ආඩම්බරෙන් ජීවත් වෙන්න. දැන් මේක නවත්තන්න නඩු කියන්න හදනවා. රජයේකට විරුද්ධව මේ නඩුවට ඉදිරිපත් වෙනවා ප්‍රශ්නයක් නෙමෙයි නමුත් අපි කියන්නේ මේ සින්නක්කර අයිතිය දෙන එක කාටවත් නවත්තන්න බෑ කියලා මම කියන්න කැමතියි. ඉතින් මට ඕනේ එදා අද අපේ කෝටිපතියන්ට තියෙද ලක්ෂපතියන්ට තියෙද මේ සින්නක්කර අයිතිය ඔබට ලබලා දෙන්න ඒක ලබා ගන්න අපි පාට බහිමු කියලා මම මෙතන ප්‍රකාශ කරන්න යනවා. අමාත්‍ය දයාගම්ගේ මහතාද මෙහිදී අදහස් දැක්වුවා. ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යවරයා හැටියට එතුමා මට දබා දුන්න වගකීම තමයි කෘෂි අධිකලාප 23ක්
රටපුරා හදන්න. දැන් කෘෂි අධිකලාප හදන්නේ මොන වටද? අපි කුළු බඩු ගත්තොත් මේ කුළු බඩු අපි නිකන් ගම්මිරිස් ගෝණි කරලා පිට රට අරිනවා. අපි කුරුඳු බේල් කරලා පිට රට අරිනවා. මේකේ අගේ දාමේ වැඩි කරලා නෙවෙයි අපි පිට රට අරින්නේ. කුරුඳු වලින් විතරක් අපිට ඩොලර් මිලියන 1000කට වඩා වැඩි ආදායමක් අපිට උපයන්නට පුළුවන්. අද අපි මේ කෘෂි අධිකලාපේ පටන් අරගත්තා. අපි ඒක තුල තව අවුරුදු කීපයක් යනකොට කර්මාන්ත ශාලා ඇතිකල් ඉවර වෙලා අපි 4000කට 5000කට රැකියා අවස්ථා ඒ තුලින් පමණක් ලබා දෙනවයි කියන එක මම මේ අවස්ථාවේදී තමුන්නාන්සලාට කියන්නට කැමතියි. අමාත්‍ය ගයන්ත කරුණාතිලක නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ යන මහත්ම මහත්මින් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. ජාතික ශිෂ්‍ය භට බලකායේ අන්තර් පළාත් ක්‍රීඩා උළෙල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ජාතික ශිෂ්‍ය භට බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ට තිරින ප්‍රදානය කිරීමද අගමැතිතුමා අතින් සිදු කෙරුණා. අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වුණා. මේ බලකාය අපි පාසලෙන් විතරක් නවත්වන්නට වොමනා නැහැ. ශිෂ්‍ය භට බලකායේ භටයන් ඉන්පසු උසස් අධ්‍යාපන ආයතනවලට සහභාගී වෙනවා. මේ වොමනා නම් නීතිය සංශෝධනය කළා. එවැනි උසස් අධ්‍යාපන ආයතනවලත් මේ බලකායේ පිහිටුවන්ට වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට අපි එකඟයි කියලා මම එතුමාට කියන්න කැමතියි. ජනාධිපතිතුමාත් එතුමාගේ අදහස් දැන් ප්‍රකාශ කළා තියෙන්නේ මීට පක්ෂව. ඒ වගේම මගේ තවත් අදහසක් ඇටියට මම ප්‍රකාශ කරේ මේ ශිෂ්‍ය බට බලකායෙන් පිටවන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අපිට තව සටනකට සූදානම් කරන්න තියෙනවා. රැකියාවක් ආදායම් මාර්ගයක් ලබා ගන්නට පුළුවන් සටන. අපේ රටේ අද තියෙන කාර්මික අධ්‍යාපනංශ උසස් අධ්‍යාපනංශ අපි ව්‍යාප්ත කරන්න තිබෙන නිසා අපිට විශේෂ වැඩසටහන් ඇති කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ජාතික ශිෂ්‍ය බට බලකායේ සේවය කරපු ඒ සමාජිකයන්ට විශේෂත්වයක් පුහුණුව ලබා දෙන ආයතන ඇති කරන්ටත් ඒ අවස්ථාව අපිට ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. දේශපාලන භේදයකින් තොරව වත්මන් රජය යටතේ සුදුසුකම් සපුරාලන සැමටම සමෘද්ධිය ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා. බියගම මැතිවරණ කොට්ටාසේ නව සමෘද්ධිලාභීන් හට හිමිකම්පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට ඉක්මෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ටහසේ ග්‍රාම නිලධාරී වසම් 49 ම නියෝජනය වන පරිදි සමෘද්ධිලාභීන් 1197 දිනකට සමෘද්ධි හිමිකම්පත් පිරිනැමීම අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. දිවයිනපුරා පවුල් ලක්ෂ 6කට සමෘද්ධිය ලබා දීමේ ජාතික වැඩපිළිවෙල යටතේ මෙය ක්‍රියාත්මක කෙරුණේ. අද මේ රජයට කවුරු මොනා කියලා බැන්නත් අපි මේ මුළු රට වටේම සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් අපි කරගෙන යනවා. ගම්පෙළේ මේ ආසනයට පමණක් නෙවෙයි ලංකාවේ තියෙන සෑම ආසනයකම සෑම දිස්ත්‍රික්කයකම මිලියන 300කට වඩා මුදලක් මේ සියල්ලක්ම යන්නේ තමුන්නාන්සේලා වෙනුවෙන්. කිසිම රුපියලක් මේකෙන් අපේ සාකුවට යන්නේ නැහැ. ඔබතුමාලට මේ අපි සමුදේ ලබා දෙන්නේ තමුන්නාන්සේලා සවිබල කරන්නට පක්ෂ ભેදයකින් තොරව අපි කිව්වේ මේ සියලු දෙනාටම අවශ්‍ය කට්ටියට මේ සමුදේ ලබා දෙන්නට අවශ්‍යයි කියන එක තමයි. කතරගම පෙරහැර මංගල්‍යයේ පස්වන දිනයේ අදයි. අද දිනේ පෙරහැර වීදි සංචාරය සඳහා මෙවන විට සියලු කටයුතු සූදානම්ව පවතිනවා. හෙට දිනය කතරගම පෙරහැරේ සුවිශේෂී දිනයක් වනවා. පෙරහැර පිළිබඳ එහි සිට තොරතුරු ගෙන එන්නේ චරිත ධනංජය. කතරගම ඇසල පෙරහැර මංගල්‍යයේ පැවැත්වෙන මේ පුණ්‍ය භූමියේ සිටයි අපි මේ සම්බන්ධ වෙන්නේ. කඳසුරුදුන්ගේ මෙන්ම මල්ලි මාතා මෑණියන්ගේ ඒ මංගල්‍යයේ සැමරීම වෙනුවෙන් බොහෝ උත්කර්ෂවත්ව සංවිධානය කිරීම මේ ඇසල පෙරහැර මංගල්‍යයේ පස්වන දිනේ අද දිනය පෙරහැර වීදි සංචාරය සඳහා මෙවැනි විට සියලු කටයුතු සූදානම් කරමින් පවතින්නේ. අද පෙරහැර ගමන් කිරීම මාර්ගය පිළිබඳව සඳහන් කළෝතින් ප්‍රධාන වාහල්කරින් පිවිසෙන පෙරහැර පිටවේදී ඔස්සේ වල්ලි මාතා කෝවිල දක්වා ගමන් කිරීමට නිමිතව තිබෙනවා. එහි ආගමික වතාවත් වලින් අනතුරුව ප්‍රධාන වීදිය ඔස්සේ ගෙවදීමටයි නිමිතව තිබෙන්නේ. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ මේ සති අන්තයක් නිසාම මේ පුණ්‍ය භූමිය මේ මොහොත වන විට විශාල බැතිමතුන් පිරිසකකින් පිරී ඉතිරී ගොස් තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය ඒ සනීප ආරක්ෂක කටයුතු එවැගේම මේ ප්‍රදේශයේ ආරක්ෂාව මේ සම්බන්ධයෙන් සුවිශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකව තමයි
සඳහන් කරන්නට පුළුවන් වෙන්නේ. මේ අතර කතරගම මහා දේවාලයේ පරිවාර කඩවර දේවාල පරිශ්‍රයේදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කඩවර කංකාරී ශාන්ති කර්මය නැවත ප්‍රතිස්ථාපනය කිරීමට නියමිතව තිබෙනවා. ඒ මුළු රටටම සෙත් පතමින් මේ සඳහා කතරගම මහා දේවාලය ජනාධිපති කාර්යාලය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අනුග්‍රහක දායකත්වය ලබා දෙනවා. හරෝහරා ITN කඳ සුරිඳු වන්දනාව ඔස්සේ ඔබට කියන්නට සියලු තොරතුරු සූදානම් කරමින් පවතිනවා. අපි ඉදිරියටත් සූදානම් මේ සියලු කටයුතු ඔබ වෙතගෙන එන්නට. අපි ඒ සියල්ල මතක් කරමින් සම්බන්ධතාවය ලබා දෙනවා ප්‍රවෘත්ති මැදිරියට. අලුත්කම කළුආමෝදර ප්‍රදේශයේ නීති විරෝධී ලෙස රා නිෂ්පාදනය කළ ස්ථාන දෙකක් වටලා තිබෙනවා. මෙහිදී රා ලීටර 50,000ක් පමණ අත්අඩංගුවට ගැනීමට විශේෂකාර බලකාය සමත් වුණා. ඇමෝනියා ඇතුළු කෘත්‍රිම ද්‍රව්‍ය යොදා ගනිමින් රා නිෂ්පාදනය කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. එක් ස්ථානයක සැකකරුවන් නමකී පාතාල නායකයෙකු වන කොස්ගොඩ තාරක නැමැත්තාට කප්පම් වශයෙන් රුපියල් 30,000ක මුදලක් දිනකට ගෙවා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. විනාකිර නිෂ්පාදනය කරන මුවාවෙන් මෙම රා නිෂ්පාදනය කර ඇති බවයි වාර්තා වන්නේ. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පසුගිය සතියේද මෙම ප්‍රදේශයේ මෙවැනිම නීති විරෝධී ස්කාගාරයක් වැටලීමට කටයුතු කරනු අතර ඊට සම්බන්ධ දේශපාලන කණ්ඩායම් මෙම සිද්ධියටද සම්බන්ධ බවයි වාර්තා වන්නේ. ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කරන පාද සටන පාගමන කළුතර නගර සභා භූමිය අසලින් අද ආරම්භ කරනවා. පාගමන ආරම්භ කිරීමට පෙර එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා රැස්ව සිටි ජනතාව ඇමතුවා. සමාජ ක්‍රමයක් අවුරුදු 4මාර ඒ සමාජ ක්‍රමය ඇතගෙන යන විපාලක පන්තිය පළවාරිමේ සටන ජනතා විමුක්ති පෙරමුණ දියත් කරනවා මේ රටේ මහජනයා සමග ඒ සූදානම් වීමේ සටනට සියලු දෙනාට අපි ආරාධනා කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා තෝරා ගනු ලබන්නේ එක්තරා පෞලක ඌමනාව මත බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල මහතා පවසනවා. එහෙත් එක්සත් ජාතික පක්ෂය සිය අපේක්ෂකයා තෝරා ගන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය යටතේ බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. අපේ පක්ෂයේ අපේක්ෂකයා තෝරන්නේ දැන් අනිත් පැත්තේ පෞලක් තෝරන්නේ මහින්ද රාජපක්ෂයි, බැසිල් රාජපක්ෂයි, ශ්‍රීලංකා රාජපක්ෂයි, නාමල් රාජපක්ෂයි, ගෝඨාභය රාජපක්ෂ එක්ක හොයලා තමයි අපේක්ෂකයා තෝරන්නේ. නමුත් අපේ මේ එක්සත් ජාතික පක්ෂය කියන්නේ මුළු ලංකාවම නියෝජනය කරන පක්ෂයක්. කෘත්‍යාධාරී මණ්ඩලය තමයි අපේක්ෂකයා තෝරන්නේ. සාකච්ඡා කළා හොඳ කෙනෙක් තෝරගන්නවා. පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දම්සභා මණ්ඩපය, භික්ෂු නේවාසිකාගාරය හා පුස්තකාලය සහිත ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. රුපියල් මිලියන 45ක වියදමින් තෙමහල් ගොඩනැගිල්ලක් මේ සඳහා ඉදිකෙරෙනවා. මෙම අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රාදේශීය දේශපාලනඥයින් මෙන්ම ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියා. මාධ්‍යවේදී නැගූ ප්‍රශ්නවලටද අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා. හයිවේ එක මහනුවරින් පොළොන්නරුවට යනවා කියන්නේ නෑ නේද දෙයක් නෑ මැද කොටස ඒ කියන්නේ මීරිගම කුඩුරෑගල කොටස මේ අවුරුද්දේ අන්තිමට අවසන් වෙනවා නෝරෙන් අලුත් පාරක් තියෙන පස්සේ යාලට ඇවිල්ලා මීරිගම හරහා කුඩුරෑගලට දාලා එන්න පුළුවන් අනිත් කොටස දෙක ඉවර වෙනවා අපේ විරුද්ධවාදීන්ට මේක හදන්න වැරදුනානේ දකුණු අධිවේගී මාර්ගයේ අවුරුදු 10ක් ඇදුවනේ අපි අවුරුදු 5න් 40 ඉවර කරන ඔක්කොම නින්දා අපහාස විවේචන ඉදිරියේ නොසැලී තම කාර්ය නොපිරිහෙලා ඉටු කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කළුතර බලපිටිය පාතේගම ශ්‍රී රාහුලාරාම පුරාණ විහාරයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා එම අදහස් පළ කළා. පාතේගම ශ්‍රී රාහුලාරාම පුරාණ විහාරස්ථානයේ භික්ෂු විශ්වවිද්‍යාල ගොඩනැගිල්ලේ දෙවන අදියරේ ඉදිකිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. මධ්‍යම සංස්කෘතික අරමුදල ඒ සඳහා වැය කරන මුදල රුපියල් ලක්ෂ 279ක්. පූජ්‍ය බ්‍රාහ්මණ වත්තේ විමලතිස්ස ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මත මෙම කටයුතු සිදු කෙරෙනවා. කවුරු මොන විවේචන මට එල්ල කරා? මම
ලෞතරා බුදුරජාණන් වහන්සේගේ අති උතුම් වූ ධර්මය අකුරට තිතට පිළිපදින පුද්ගල සතර අතින් හැමන සුලඟට ගල් පර්වතය නොසලී සිටින වාසේ නිന്ദා ඉදිරියේ විවේචන ඉදිරියේ ඒ වගේම ප්‍රශංසා තුලක් මම සැලෙන්නේ නැ වංචාස් වංචාව දූෂණය ප්‍රෝඩාව තුලින් ඉදිරි ගමනක් යෑම නොවේ අවංකව පිරිසිදුව අපේ සම්බුද්ධ ශාසනය ගොඩනගන්නට අපි යටකප වෙන්නට පිරිවෙන් අධ්‍යාපනයේ තුල මෙහෙණින් වහන්සේගේ අධ්‍යාපනය වෙනුවෙන් ඉඩක් ලබා දීමට පළමු වරට කටයුතු කළේ වත්මන් රජයේ බව අමාත්‍ය අකිල විරාජකාරී වස මහතා පවසනවා කුලියාපිටිය බෙරුවැව ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා එම අදහස් පළ කළා කුලියාපිටිය ඉලුක්කේන බෙරුවැව ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ පිවිසුම් වාහල්කඩ විවෘත කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා पुस्तकालय सहित दिमहल धातु मंदिर अभिनव संगावासे हा श्री विष्णु देवालय ससुनट पूजा किरीमद मेहिदी सिदुकिरुना विहाराधिपति पूज्य बेरुवे सुगत ज्ञान स्वामी वहंसे के अनुशासकत्वेन पेवेत्तुनु मेमवस्थावट विशाल पिरिसाक एक्वसिटिया පසුගිය කාලේ අපිට පුළුවන් වුණා රජයක් විදිහටත් කවදාවත් ඇස ගැසින් නැති වේරේ ආස්ථාන වෙනුවෙන් උදව් කරන්න. අපි බෞද්ධ වශයෙන් අපිට පුළුවන් ආකාරයේ රජයක් විදිහට අපි ගොඩක් වැඩ කටයුතු කරමින් යනවා. පිරිවෙන් දිනු කරන්නත් අපි කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මෙහෙණින් වහන්සේලාට අධ්‍යාපන ලබන්න ක්‍රමවේදයක් තිබුණේ නැහැ. ප්‍රථම වතාවට අපි මෙහෙණින් වහන්සේලාට පිරිවෙන් ක්‍රමයේ ඇති කරලා නැත්නම් සීල මාතා ව්‍යාපාරයේ ස්ථාපිත කරලා අද සියලුම මේ රටේ පිරිවෙන් වල මෙහෙණින් වහන්සේලා කරගෙන යන පිරිවෙන් වලට ගුරුවරුන් ලබා දෙන්න නැත්නම් ගුරුවරුන්ට වැටුප් ගන්න මට පුළුවන් වුණා පණතක් ගෙනල්ලා අනුමැතිය ලබාගෙන ක්‍රියාත්මක කරන්න ඉදිරි මහමැතිවරණයෙන් පසුව තමන් දේශපාලන දෙවියන් සමු ගන්නා බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා රුහුණ විශ්වවිද්‍යාලයේ පැවති උත්සවයකදී ඒ මහතා මේ බව කියා සිටියා අවුරුදු 2500ක් දැන් मंगल समरवीर महता के देशपालन दिव्यट तिस्वसरक सपदीम निमित्तेन विशेष उत्सव्या कृहुन विश्वविद्यालय रवींद्रनाथ टागोर अनुस्मरण श्रवणाकारे दीपवेत्तुना इहिदि मंगल समरवीर महता के दिव्ये सुविशेषी अवस्था एतुलत्व रचित मंगल समरवीर कृति एलिदक्वीम सिदुना लेखक निहाल जगच्चंद्र महताई एम कृतिय रचना करेत्ते मंगल समरवीर महतागे दशक तुनक देशपालन गमन मग पिलिबंद प्रधान देसुम पेवत्तुए ज्येष्ठ माध्यवेदी विक्टर आइवन महताई मेम अवस्थावट देमल जातिक संधाने नायक आर संबंधन महतैतुरु देशपालन नियोजितयान रसक एक्व सिटिया We know how countries in our region have progressed. सिंगापुरව මැලේසියාව ඇතුළු අපගේ කලාපේ රටවල් ගණනාවක් පසුගිය සමය තුලදී ශීඝ්‍රයෙන් දිනු වුණා. නමුත් අපට එවැනි සංවර්ධනයක් අත්කර ගැනීමට හැකි වුණේ නැහැ. අපගේ රටේ ජනතාවට හොඳ ජීවන තත්ත්වයක් අත්කර දීම සඳහා වැඩපිළිවෙලක් වහම ක්‍රියාත්මක කළ යුතුයි. මම උතුරේ ජනතාවගේ නායකයෙක් විදිහට එක ඉල්ලීමක් කරනවා. මම අද දකුණේ කොනටම ආවා. ඒ සාමේ දූතයෙක් හැටියට මම ඉල්ලා සිටින්නේ උතුරේ මිනිසුන්ව පිළිගන්න මංගල සමරවීරගේ දේශපාලන ජීවිතය මම අගය කරනවා අද මම දකුණට ආවා වගේම දකුණේ අයත් උතුරට එන්න මුදල් අමාත්‍ය දුහුරය ලැබුම් විගසම එතුමා මාව ආමන්ත්‍රණය කරලා මට ඇත්ත වශයෙන්ම ඉතාමත්ම වැදගත් ඒ වගේම අදහන්නට බැරි ප්‍රකාශයක් මට කරා ඒ තමයි සජිත් ඔබ ඔබගේ නිවාස වැඩසටහන හොඳින් කරගෙන යනවා සංඛ්‍යා ලේඛන අනුව වෙන් කරපු මුදල් වලින් හැම වසරකදීම 99%ක්ම පොදු ජනතාවගේ සුභසිද්ධිය උදෙසා කැප කරලා තිබෙනවා පාවිච්චි කරලා තිබෙනවා ඒ නිසා වෙන කවරදාකටත් වැඩිය ඔබගේ නිවාස සංවර්ධන වැඩසටහනට මම මුදල් වෙන් කරනවායි කියන ප්‍රකාශය කරු මංගල සමරවීරතුමා එදා මට ප්‍රකාශ කරා ඇත්ත වශයෙන්ම මම පුදුම වුණා විවිධ අවස්ථාවන් වලදී අපි දෙපළම ගැටුම්කාරී තත්ත්වයන් වලට ඇවිල්ලා තිබෙනවා ඒක කාටත් නොරහසක් වාද විවාද කරලා තිබෙනවා තර්ක විතර්ක කරලා තිබෙනවා නමුත් පාලමක් යටින් ගඟ ගලා යනවාසේ යම් අමිහිරි අතීතයක් තිබුණා නම් ඒ අමිහිරි අතීතය අමතක කරලා තමලා ප්‍රගතිශීලීව හිතලා පුළුල් දැක්මක් තුළින් වඩා ප්‍රගතිශීලී ගමනක් යන්න එතුමා කටයුතු කරා එක්තරා අවස්ථාවකදී ජවහර්ලාල් නේරු අග්‍රාමාත්‍යතුමා කියනවා මට හැමෝම ගරු අග්‍රාමාත්‍ය කියලා එතුමා කියනවා
මම ජවහල්ලාල් නේරු ඒ තරම්ම කැමති නෑ මේ ගරු අග්‍රාමාත්‍ය කියනවනේ මම කැමති ඉන්දියාවේ ගරු අග්‍රාමාත්‍ය නෙවෙයි ඉන්දියාවේ ජනතා සේවකයා හැටියට මාව හඳුන්වනවා ඒ මොකද එතුමාම කියනවා යුගයේ අවශ්‍යතාවය ගරු නාමයන් ලබා ගැනීම නොව යුගයේ අවශ්‍යතාවය නම්බු නාම ලබා ගැනීම තනතුරු ලබා ගැනීම නොව යුගයේ අවශ්‍යතාවය පොදු ජනතාවගේ සේවකයා වීම දිවංගත මගේ දයාබර පියාණන්ගේ නාමයෙන් මම දියුරල පොරොන්දු වෙනවා යම් කිසි අවස්ථාවක් ලැබුණු විකසම පොදු ජන සේවකයා බවට පත්වන්නට මම ලෑස්තියි කියන එක සමාරුලට දේශපාලකින්ට නොපෙනවයි අපි රටක් හැටියට ඉන්නේ මහා ගිනි කන්දක් ඒක කොයි වෙලාවක පුපුරන්න පුළුවන් අපි සියලු දෙනාටම ලොකු අලාභහානි වෙන්න පුළුවන් අවසනාව තමයි අපි ගිනි කන්දක ඉන්න බව අපේ රටේ සුක්කාන මහසුරුවන පාලකීන්වත් උගතුන්වත් දන්නේ නැහැ අත්වාසයෙන්ම ඊළඟ මහමැතිවරණය විත්‍රවරුණී මම ඡන්දය ඉල්ලන අවසන් මැතිවරණේ බවත් මම මේ කියන්න කැමතියි මේ ඡන්දය නෙමෙයි මොකද දැන්ටම ගියාගෙන යනවා මේ ඡන්දෙටත් මම ඉන්නේ නැහැයි කියලා සමහරු අනිවාර්යයෙන්ම මේ ඡන්ද දිනනවා අපි හැම කෙනෙක්ම දැනගන්න ඕනේ විශ්‍රාමයන් ඕන වෙලාව සහ මොහොත 2015 රටට උදා කළ නව යුගයේ නිමානුකල කාර්යභාරයන් තාමත් තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදය හා සංහිඳියාව සහ සංවර්ධනය කියන කුළුණු තුන කුමන්ත්‍රණ වලින් හොල් අන්නට බැරි විදියට රට තුල ශක්තිමත් කළ යුතුයි. ඒ වෙනුවෙන් අපි තාමත් කළ හැකි යමක් තියෙනවා. ලොව පිළිගත්තේ මානවවාදී මූලධර්ම දැන් මේ රටේ මුල් බැහැගෙන යනවා. ඒ අත්විවාරම තව ශක්තිමත් කිරීමයි යුගයේ අවශ්‍යතාවය. ඊළඟ පරම්පරාවට මේ රට බාර දෙන්නට ඉස්සෙල්ලා ඒ අත්විවාරම අපි ශක්තිමත් කරන්න ඕනේ. හැමදාම දේශපාලනේ එල්ලිලා ඉන්නවා වෙනුවට අපි හැම කෙනෙක්ම ඊළඟ පරම්පරාවට රට බාර දීමට උත්සාහ කරා නෝනේ ඒ වගේම අලුත් ලෝකයේ සමග ඉදිරියට එයා යා හැක්කේ පෝලිම් හදලා රාජ්‍ය ආයතන පිරවීමෙන් නෙමෙයි දැන් මාළු බෙදපු කාලේ ඉවරයි දැන් අපි අපේ අසරණ ජනතාවට බිලිපිත්ත අතට දෙන්න ඕනේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැනි ණය යෝජනා ක්‍රම මගින් අපි කරන්නේ ස්වයං ශක්තියෙන් නැගී සිටින ව්‍යවසායක පරපුරක් රට තුල නිර්මාණය කිරීමයි ඊළඟ අවුරුදු 5 මම වෙන් කරන්නේ අන්නේ ඒ ස්වය ශක්තියෙන් නැගිටින මිනිසුන් වෙනුවෙන් සෝෆා ගිවිසුම හා මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලයේ හදිසි නොදැනුවත් භාවයේ පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විමතියට පත් වූ බව අග්‍රාමාත්‍ය ලේකම්වරයා පවසනවා ලංකා වාණිජ මණ්ඩලය සෝෆා ගිවිසුම ගැන කළ සඳහනට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය ලේකම්වරයා මේ බව සඳහන් කරනවා मिलेनियम चैलेंज गिविसुम हा संबंध निश्चित व्यापृति संबंधेन लंका वाणिज्य मंडले दैनुवत् किरीमट कटयुतु कर ऐति बव अग्रामात्य लेखांबरया यमु कर ऐति लिपिये संधान मेम व्यापृति योजना कर ऐत्ते वत्मन राज्य विसिनुए එක්සත් ජනපද රජය ඇමරිකා ඩොලර් මිලියන 490ක ප්‍රදානයක් මේ සඳහා ලබා දී ඇති බවද අග්‍රාමාත්‍ය ලේකම්වරයා පෙන්වා දෙනවා මෙම ගිවිසුම අත්සන් තැබීමෙන් අනතුරුව ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතුය මෙය එක්සත් ජනපදයේ පමණක් නොව යුරෝපීය රටවල පවතින නීතිමය සම්ප්‍රදාය බවයි එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ එමෙන්ම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව මෙම කිවිසුම පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාව විසින් සමාලෝචනය කිරීමටත් ඊට උනන්දුවක් දක්වන පාර්ශවවල නියෝජනයක් ලබා ගැනීමටත් නියමිතයි ශ්‍රී ලංකා රාජ්‍ය සහ එක්සත් ජනපද රාජ්‍ය අතර සෝෆා කිවිසුමක් නොමැති අතර එවැනි යෝජනාවක් අදාළ රේකී අමාත්‍යාංශය වන ආරක්ෂක අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කොට නොමැති බවද එම ලිපියේ සඳහන් දැනට යම් දේශපාලන පක්ෂ සිදු කර ඇති ප්‍රකාශ සසඳා බැලීමේදී ලංකා වාණිජ මණ්ඩලයේ හදිසි නොදැනුවත් භාවය සහ අරමුණු හා විශ්වාසනීයත්වය පිළිබඳ ප්‍රශ්නයක් මතුවන බව අග්‍රාමාත්‍යවරයාගේ අදහස බවයි අග්‍රාමාත්‍ය ලේකම්වරයා පෙන්වා දී තිබෙන්නේ ත්‍රිකුණාමලය මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලට හෙට දිනේදී දැඩි උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම තත්ත්වය ඇතැම් විට අහිතකර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බැවින් විමසිලිමත් වන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. දැඩි උණුසුම්කාරී තත්ත්වයේ හේතුවෙන් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම සහ සෙවන ස්ථානවල රැඳී සිටීම අත්‍යවශ්‍ය වෙනවා. වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතුයි. අධික වෙහෙසකාරී කටයුතු සීමා කිරීම මෙන්ම කුඩා ළමයින් වාහන තුල තනිව රඳවා නොයන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
මේ අතර දිස්ත්‍රික් 17කට බලපා ඇති වියලි කාලගුණ තත්වයෙන් විශාල පිරිසකට පීඩා සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. දිවිනි දිස්ත්‍රික් 17ක පුරා වියලි කාලගුණ තත්වයක් පවතිනවා. විශේෂයෙන්ම මෙම වියලි කාලගුණ තත්වයට පෙර සිටම ආපදා කළමනාකරණ අමාත්‍යාංශ මගින් අඛණ්ඩවම සීලුම ජනතාවගේ ඒ අවශ්‍යතාවෙන් වෙනුවෙන් ප්‍රතිචාර දක්වලා තිබෙනවා. විශේෂයෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව තවදුරටත් එම ප්‍රදේශවල වියලි තත්ත්වයක් තමයි පවතින්නේ. ඉතින් මේ හේතුවෙන් අපි ජනතාව විශේෂයෙන් දැනුවත් කරනවා මෙම ජලය අර පිරිබස්මින් පාවිච්චි කරන ලෙසත් 117 දුරකථන අංකයේ තියෙනවා. එම ගැටලුකාරී ඇති සීලුම ස්ථානවලින් අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා 117 කියන දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වෙන්න. විශේෂයෙන්ම අපි ජනතාවගෙන් මතක් කරන්න ඕනේ කැලෑ ගිනි විශාල ප්‍රමාණයක් පවතිනවා. එම කැලෑ ගිනි බදුල දිස්ත්‍රික්කයත් එකම මොනරාගල දිස්ත්‍රික්කයේ ඊයේ දිනේදී කැලෑ ගිනි තත්ත්වයක් පැවතුණා. නුවරඑළිය මාතලේ වැනි එම දිස්ත්‍රික්කවල කැලෑ ගිනි තත්ත්වයන් අපිට අඛණ්ඩව වාර්තා වෙලා තිබුණා. විශේෂයෙන්ම අපි මතක් කරනවා මෙම කැලෑ ගිනි තැබීම් වහා නවතා දැමීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වූ උත්සව සහ වැඩසටහන් ඇතුළත් ජනපති මෙහෙවරක සද්දින මතක විශේෂාංගයේ ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk ජනපති මෙහෙවරක සද්දින මතකය. ජූලි පළමුවන සඳුදා මතින් නිදහස් රටක් ගොඩනගීම සඳහා ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීමෙන් ක්‍රියාත්මක වද්‍රව්‍ය නිවාරණ වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරමින් ජාතික වද්‍රව්‍ය නිවාරණ බස්නාහිර පළාත් සමුළුව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්වුණා. රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ඵලදායීව ක්‍රියාත්මක කිරීමේ අරමුණින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ සතියක් ප්‍රකාශයට පත් කෙරුණු අතර එහි සමාරම්භක අවස්ථාව පැවැත්වුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. නෙදර්ලන්ත ණය ආධාර යටතේ රුපියල් මිලියන 7000ක වියදමින් හම්බන්තොට ඉදිකරනු අංග සම්පූර්ණ දේශ වික්‍රවහල මෙදින ජනතා අයිතියට පැවරුනේ ජනාධිපතිතුමා අතින්. ජූලි දෙවන අඟහරුවාදා සෑම මහවැලි ජනපදිකයකටම ඉඩම් අයිතිය ලබා දීමේ වැඩසටහන යටතේ මහවැලි කොවීන් 8000කට ඉඩම් ඔප්පු පිළිගැන්වීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව සිරිපුර මධ්‍ය මහාවිද්‍යාලයේදී පැවැත්වුණා. ජූලි 3 වන පදාදා මෑත කාලීනව සිදු කරනු සුවිශේෂී සංවර්ධන ව්‍යාපෘතියක් වූ මෙරට පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය පොළොන්නරුවේදී විවෘත කෙරුණේ ජනාධිපතිතුමා අතින්. ජූලි 4 වන බ්‍රහස්පතින්දා පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අකර්මණ්‍ය වූ සංචාරක හා ඊට අනුබද්ධ ශේත්‍රවල ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහන වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ජූලි 5 වන සිකුරාදා මෛත්‍රී පාලනයක් තිරසර යුගයක් පිබිදෙමු පොළොන්නරුව ජනපති වැඩසටහන යටතේ පාසල් දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයකම නව ගොඩනැගිලි ඉදිකිරීම ඇතුළු සංවර්ධන පහසුකම් සිසු අයිතියට පවරා දීම මෙදින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. රාජ්‍ය ගිණුම් පිළිබඳ කාර්ක සභාවේ ඇගයුම් උළෙල මෙදින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍ය සේවයේ හොඳ මුල්ල විනයක් පවත්වාගෙන යන කෙනාට රන් සම්මාන දෙන්නේ ඔහු පිදීම මේ කරන්නේ. ඔහු ඇගයීමට ලක් කිරීම. හැබැයි රන් සම්මාන පැත්තවත් බලන්නේ නැති අය ඒගොල්ල පස්සේ යෑම තවමත් සිදු වෙලා නැහැයි කියන එක නම් මම දන්නවා. ඒ නිසා වාර්ෂික වෙන් කරන මුදල් අති විශාල මුදල් සම්භාරය පාර්ලිමේන්තුවේ ආයවැය පරතරය රටේ සංවර්ධනයේ ණය මේ සියල්ල ගත් විට අප යම් සතුටුදායක තැනකට දැන් ඇවිත් තිබෙනවා වගේම මේ තත්ත්වය ශක්තිමත් කරගෙන ඉදිරියට යෑම ඉතාමත්ම අවශ්‍ය වෙනවා. ජනාධිපතිතුමාගේ සියලු ප්‍රයත්නයන්හි මූලික අපේක්ෂාව වනුයේ දිනූ දේශයේ හිතසුව සඳහා කටයුතු කරමින් එහි සුරක්ෂිතභාවය තහවුරු කිරීමයි. අගතියෙන් දූෂණයෙන් බේතින් තොර සමාජයක උදාව පිණිසයි.